එළියට ගිහිල්ලත් කරනවා. ගෙදරට ඇවිල්ලත් කරනවා. උඹේ ওই කරුම රසාවෙ හින්දා තමයි උඹ ඔහොම කාලකන්ණි උනේ. හැයම් මටද මොකද වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොනවද නොවුනේ හපා. බලපන්. ජයටම මගුලක් කාලා කසාදයක් කරලා ඌත් එක්ක ඉන්න බෑ කියලා ඩිවෝස් වෙලා ගෙදර ආවා. ඒ ආවත් ආයෙ එකක් ගැන හිතපන් හිතපන් කිව්වට ඇහුවද? මේකක් ඔබ ඔබ ඉන්නවා. මේ රස්සාව තමයි හෙනේට හිටියේ. අම්මා මම මේ දැන් කරන්න රස්සාව හින්දා තමයි හැමදේම අමතක කරලා ජීවත් වෙන්නේ. අනිත් එක මම දැන් ඔෆිස් එකේ මැනේජර් කෙනෙක්නේ. වැලක් වුණාම හයිය ඇති ගහක එතෙන්නම ඕනේ. නැත්තම් ඒ වැල කැඩලා විනාශ වෙලා යනවා. බැඳලා මාස 6න් ඩිවෝස් වෙලා ගෙදර ආවා. ආයේ කසාදෙකුත් එපාලු. පුතේ රස්සාවක් තිබුණා කියලා හැමදාම තනියම ජීවත් වෙන්න බෑ. පහු කාලෙක වතුර ගුරක් හරි දෙන්න දරුවෙක් ඉන්න ඕනේ. අම්මා මට වතුර දෙන්න ළමයි හදන්න කිසිම උමනාවක් නැහැ. මම ඩිවෝස් උනේ අර මිනිස්සයාගේ නැන්දම්මගේ වදේ ඉවස ගන්න බැරුව. අම්මට මා වදයක් නම් කියන්න. ඒ උන් දෙන්න මගේ ජීවිතේ අපායක් කළා. ඔය කිව්වේ දරුවා අම්මලාට වදයක්ද? බැඳපු ගමන් අම්මා දරුවෝ හදන්න කියනවා. ඔයාට තාම ජොබ් එකක් නැහැ. ඒ පඩියෙන් අපි දෙන්නටවත් ජීවත් වෙන්න පුළුවන්ද? මම මගේ ජොබ් එකට යන්නම්. ඔයා එයාස්ස කියන මගේ ජොබ් එකට යන්න එපා කියලා. අපි දෙන්න කොහොමද ජීවත් වෙන්නේ? මේ මේ උඹට ඒවයින් වැඩක් නැහැ. ඒව ඔක්කොම මම බලා ගන්න. මොකද ගමේ මිනිස්සු ගෑණිකෙන් කන මිනිහෙක් කියලා කියනවනේ. මං කැමති නැහැ. අනිත් එක උඹේ ඔක්කොම ලොකුකම් මට වඩා උඹ සල්ලි හම්බ කරගෙන හින්දාද? මම කියන විදිහට මේකේ දරින් ඉන්න බෑ නං මේකේ දරින් ඵලයක් ප්‍රියන්ත මේ අහන්නකෝ ඔයාගේ පඩි රුපියල් 30000යි ඒකෙන් මේ ගෙදර වැඩවත් කරගන්න විදිහක් නැහැ මම නිකන් ඉන්න එකේ මං ජොබ් එකට යන්නම් අනේ ඔව් ඔව් උඹ හිතන්නේ මම කොන්දපන්නේ පිරිමියෙක් කියලා ගෑන්ටි කියලා හම්බ කරන් කන උඹ යන්නේ නැහැ රස්සාවට උඹ යන්නේ නැහැ එච්චරයි ලුණුයි බතුයි කාලා හරි මේ ගෙදර ඉඳපන් ආයි උඹේ කට මේ ගෙදර ඇලියොත් තලනවා තෝගේ කට උඹ නිසා මගේ ජීවිතේ කාලා කන්නේ උනා ගෑණියේ හරිෂෝක් ගෑන් ළමෙක් ගෙට එන වෙලාව ගෑන් ළමෙක් ගෙදර එන වෙලාව මොන පොතේදම ලියලා තියෙන්නේ ආදර එකක් වැඩ වැඩි වුණානේ එගින්ද පිටට යනවා ඔහොම ඔහොම ගිහින් උඹ පිට නෙමෙයි වටේයි කියලායි මට බය මොනවාද මම මේ කියන්නේ මහ රෑ වෙනකන් එළියේ ඉන්න ඕන නම් උඹ මිනිහෙක් වහන්න කියලා කසාද බැඳගනි මේ නාකි ගෑණිගේ පපුවට ගින්දර නොදී පොඩි කාලේ ඉඳලා ඇහෙ තියාගෙන හදලා තියෙන සබ්බ සකලමනා වියදම් කළා උඹලට උගන්නන තව කසාදත් බන්දලා ආයි පරිස්සම් කරන්නත් වෙලා මොන දුකක්ද මේ හරි ඊට පස්සේ රෑවෙන්නේ හරිද හරි හරි රෑනේ මේ එළි උනත් කමන්නේ වෙන මිනිහෙක් ගැන ඉඳපන්
අරුත් කසාද බැන්දනේ वयसाइनीकोलाोर्सुब ब्रांड न्यू एक हम बेकिला धीता नहीं ने अनेका कसाद यार निकरा गांडो ने वाइस उन्हें हम मुकदे अने आमे मटे मागे फाड़ वे इन्ने देन्नो को मैं इन्ने विधि हट ओ बना नहीं दी राटुंगे खतांद्रा हांडो ने मामा ने ये दिगा मैं उन्ने वाकी इन्ने बटा ना मुकदे मुकदे बटा मांग किए ने काका तहन वाकी लगे मामा माला इन पास से काले अग्गी हम आयोजन वायसे वन मंथ एनिवर्सरी मट तोम मिनिया मुल का अद बॉस की कुत्ता है ना नहीं नहीं तो एक हाल अलग है अने मे किल्ले के मुंह रातु ये ला बाला ना करेगा ना बस वही क्या है ना उनके माया में डाट रखती है नहीं निकांतिया ने पुस्का लिया ने नहीं बा मॉर्निंग मिस हाय मिस नेकला हाय सर मिस नेकला पोड़ा माय रूम में थे ना ओके सर बड़ा कलिंग एक ही दारा नहीं होगी मिस ने कलावे ने को मत गहला मिनी हाथ ऐल दापु गैन अरे बालम को एक ही के मायन द मगे मायन द दिगान किया था वो एक बंदरा दारा दापु उन्टे परिसंकरण न दे वालने नहीं को हरे दीला हरे दागन न तमाई बालन अनेक तक दंडा मैंने चले बाल पांगु हिटानी दबे दी लोक के लिए ये वेला मेहिट बड़ी नहीं थी ये तो कोड़े वादिन ने बलंगी टांगे කතරන් යනවා පව් කාර්යය කෝල කනි පව් කාර්යය නම් පාරේ යන්නත් ලැජ්ජයි
ගෑණියෙක් කියලා වැඩ කරනවා කියලා අනිත් ඩිපාර්ට්මන්ට් වලින් hina වෙන්නේ කටින් නෙමෙයි. බෙහෙත් දීලා පරිස්සමෙන් ඉන්න ඕනේ. ඔයි බබයි දෙන්නම්. කෝ ප්‍රොපෝසල් එක? සම් මම මෙතන තියලා තිබ්බේ. හේත් එක දැන් මෙතන නෑනේ. බල මිනිහෙක් අත්තිනවා දැකෝ. මට ගෑණියෙක් ඉන්නවා ගෑණියෙක්. රේචල් ඇහුවානේ කැම්ම ගෑදුවේ කවද්ද කියලා. ඒක හැදුවේ මෙහෙ තිබ්බ ගිනිකිලි සද්දර්ශනයට කලින්.